ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට දුරේ නිවත්වන්නේ බල කරමින් ක්‍රියාත්මක ගාලු මුදුර අරගලිය 43 වන දිනේ වූ ඊයේ රාත්‍රියේ ජනතාව සිය විරෝධය පළ කිරීමට ඒකරාශී වී සිටියා. අරගලයට! අරගලයට! අද පෙරවරුවේත් අරගල භූමියට විවිධ ප්‍රදේශ වලින් ජනතාව පැමිණ සිටි ආකාරයේද මෙලෙස දක්නට ලැබුණා. වෙන්වෙන් වශයෙන් පැමිණෙන පිරිස ඒ වගේම විවිධ සිවිල් සංවිධාන ස්වේච්ඡා සංවිධාන නියෝජනය කරන පිරිස අතුළු විශාල පිරිසක් අද මේ 44 වන දිනටත් ක්‍රියාත්මක ගාලු මෝදුර අරගල භූමියට මේ විරෝධතා භූමියට පැමිණෙන ආකාරය කොයි අපිට දකින්නට පුළුවන්කමක් ලැබුණේ. අර්ලිගහ මන්දිරයේ ඉදිරිපිට ක්‍රියාත්මක නෝඩීල් ගම විරෝධතාවේද තවදුරටත් ක්‍රියාත්මකයි. මෙතර පසුගිය නවවනදා අර්ලිගා මන්දිරයේ ඉදිරිපිට විරෝධතාකරුවන්ට සහ ගාලු මුද්දර අරගලකරුවන්ට පහර දීමේ හා ඉන්පසුව රට පුරා ඇති වූ පහර දීමේ සිද්ධීන් සම්බන්ධයෙන් මෙවන විට පුද්ගලින් 1500ක් පමණ අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහල් තල්දුව මහතා පවසනවා. ගතෝ පැය 24 ඇතුළත කලහකාරී සිද්ධීන් වලට සම්බන්ධ වෙච්ච සැකකරුවන් 152ක් අත්අඩංගුවට ගත්තා. මේ දක්වා අත්අඩංගුවටගත් මුළු සැකකරුවන් සංඛ්‍යාව 1500ක් පමණ වෙනවා. රක්ෂිත බන්ධනාගාරගත කොට තිබෙන संविधान පසුගිය නවවනදා තිබූ කලාකාරී සිද්ධින්ගෙන් පසුපාර කැමිට ලක්කු කොළඹ මහනගර සභාවේ නාගරික මන්ත්‍රී මහින්ද කහඳගම මහතාගේ කණිටු දේනිය අද අප සමග මෙලෙස අදහස් පළ කළා. දැන් තාත්තට සමාජ මාධ්‍ය හරහා කරන අපහාස නිඳා අපහාස තාත්තල ඉන්න දරුවෝ තමයි මේව කරන්නේ මේ දේවල් කරන්නේ අපිට තාත්තාද නැති වුණා නා. ඔයගේ තාත්තට විතරක් ගහන්නයි අක්ක මේරෙන්නයි කොහමද උඹ? මොකද තාත්තා මෙහින් යනකොට පරක්කු නැයා හොඳ ශරීර සෞඛ්‍යකින් නෙමේ හිටියේ. රේකා කහඳගම Facebook එකේ දාලා තියෙනවා. ඔව් අපි ඔන්න මේ ගෝල් පේස් එකට ආව පුළුවන් දෙයක් කරපන් කියලා. නෑ එහෙම නෙමේ තියෙන්නේ. එක ගමක් ඇකලුව අනිත් ගම අකුලගෙන ගියා කියන වාක්‍යයක් තිබුණා. එයා දැන් ආරක්ෂිත ස්ථානයක සිටිනවා. ඔයාට රැකියාවට යන්නත් බෑ.